ඔබතුමල්ලා කියන ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කොහොමද මේකට මොනවද ඔව් ඒක නිසා තමයි මම පැහැදිලිවම කිව්වේ මන්කී පොක්ස් ඩෙන්ගු කොවිඩ් මේ වුණ ඇතුළු හදිස්සියේ බෝ වෙන්න පුළුවන් බෝවන රෝග තියෙනවා බෝ නොවන රෝග තියෙනවා දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය තියෙනවා රෝහල් පද්ධතියේ හදිස්සි වෛද්‍ය ප්‍රතිකාර ලබා දී බල පවා දුෂ්කරතා තියෙන බව රෝහලවල වාර්තා වෙනවා පරීක්ෂණයක් කරගන්න ගියාට පස්සේ රෝහල ඇතුලේ පරීක්ෂණය කරගන්න බැරුණාට පස්සේ බාහිරගේ පරීක්ෂණය කරගන්න සිද්ධ වෙලා තියෙනවා බාහිරින් පරීක්ෂණයක් කරගන්න රුපියල් 5000ක් 10000ක් අසරණ රෝගීන්ට වැය කරන්න වෙලා තියෙනවා එහෙම නම් මේ රෝගීන් පරීක්ෂණය කරන්නේ නැහැ නියමිත පරිදි බෙහෙත් තෙල් ගන්න පාවිච්චි කරන්නේ නැහැ මැරෙන්න අරිනවා ඒතර පාලකින්ගේ වගකීම තමයි වගකීම් බවට පත් වෙන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබන මිනිස්සු මහපාරේ රෝහල් වල ගෙවල් ඇතුලේ මැරෙන්න අරින එක නෙමෙයි ඒවට විසඳුම් ලබා දෙන එක නිසා පාර්ලිමේන්තුවේ 225ට කියනවා ළඟදී එන අයවැයක් ඒ අයවැයේදී සෞඛ්‍ය සඳහා දෙන ප්‍රතිපාදන ගැන විශේෂ අවධානය යොමු කළ යුතුයි විශේෂයෙන්ම සිදු කළ යුතුයි අපි බලාගෙන ඉන්නා මේ අයවැය අවස්ථාවේදී මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් නාගරික අර්ධතාරික වතු කම්කරු හම්බන්තොට වෙන්න පුළුවන් මොන්රාගල වැල්ලවාය වෙන්න පුළුවන් ඒ මිනිස්සුල සුඛෝභෝගී ජීවිත ගත කරන්න බෑ අද කෑවට පස්සේ ඊළඟ ආහාර වේල ගන්න පුළුවන් කවදද කියලා කියන්න බෑ දුක් විඳින මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය වෛද්‍යවරු පවාද ජීවත් වෙන ඉතාමත් අපහසුයෙන් බැංකු සේවකයන් කම්කරුවන් ඉංජිනේරුවන් සියලු සෞඛ්‍ය වෘත්තිකයන් ඔවුන්ට බැංකු ණය ගෙවා ගන්න බෑ දෛනික තියෙන ආදායම අඩුවීම නිසා තියෙන වියදම් ප්‍රමාණය ගෙවා ගන්න බෑ හාල් ටිකක් අරගෙන සීනි ටිකක් අරගෙන පොල් ගෙඩිය භාගයක් අරගෙන ජීවත් වෙන මිනිස්සු මත මේ රටේ ජීවත් වෙන්නේ ඉතින් ඒක තේරුම් ගන්න නැතුව අහස්මාලිගාවල ඉඳලා සීතල කාමරවල ඉඳලා සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න විසඳන්න බෑ ඒ නිසා අපි කියනවා මර්ධනයේ ලියකියවිලි වලින් සත්‍ය යටපත් කරන්න බෑ ඒ නිසා මේ රටේ මහජනතාව ලක්ෂ 220ක් මිනිස්සු අපි කියපු පාණ්ඩේ තේරුම් ගත්තා අද රටම ඇත්ත දන්නවා රටම යථාර්ථය දන්නවා ඒ නිසා අපි කියනවා මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය වහා සූදානම් කරන්න මහා බිඳ වැටීමකට පෙර මම 1993 දී මගේ මුල්ම රස්සාව ජනමාධ්‍ය يعني මම මාධ්‍යවේදියෙක් නිදහස් මාධ්‍යවේදියෙක් ඒතර අවුරුදු 30කට ආසන්න කාලයක් තිස්සේ මම ජනමාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කරේ මේ රටේ මිනිස්සුන්ට අවුරුදු 30 ගණක් මම නිදහස් මාධ්‍යවේදියෙක් කියලා විද්‍යා සංවේදනය කළා කොවිඩ් අවස්ථාවේදී මේ නිසි පරිදි කළමනාකරණය කළේ නැත්නම් ආසාදනය වෙන රෝගීන්ගෙන් 1%ක් මැරෙන්න පුළුවන් කියලා මම විද්‍යාත්මකව කිව්වම ඒ මොහොතේ මට විරුද්ධව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කළා. හැබැයි අවසානයේ මොකද වුනේ? ධම්මික පැණියත් එක්ක ආලවට්ටම් කරපු නිසි පරිදි විද්‍යාත්මක සැලසුමක් තිබිත් නැති සෞඛ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් විදියට 17000ක් මිනිස්සු මැරුණේ ආසාදනය ප්‍රමාණය 1/4ක් 1/6ක් මැරුණා. ඒතර මම කිව්වේ 1%ක් ආසාදනය වෙච්ච ප්‍රමාණය මැරෙන්න පුළුවන් කියලා. හැබැයි ඇත්තටම 1/4 ඉක්මවා මැරුණා. රට වහන්න ඕන වෙලාව ගැන කිව්වා, රට අරින්න ඕන වෙලාව ගැන කිව්වා, විද්‍යාත්මකව කිව්වා. ඒ කිසිවක් අහන්න මොළේදි මිච්ච නිලධාරීන් සහ බලධාරීන් කඩතු කරේ නැහැ. ඒ නිසා 17000 මිනිස්සු මැරිච්ච එක අපි අදත් කියනවා, එදත් කියනවා සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් අපේ රටේ කොවිඩ් කාලේ සිද්ධ වුණා. ඒ වගේම තමයි දැන් මන්ද පෝෂණය නිසා අපේ රටේ දරුවන් මැරෙන්න පුළුවන් කියලා අපි නෙමේ කියන්නේ යුනිසෙෆ් ආයතනය ලෝක ආහාර අරමුදල කියනවා. ඒ නිසා දැන් විශේෂ වගකීමක් තියෙනවා මේ සත්‍යයට මුහුණ දෙන්න. සත්‍ය කතාවක නිදාරි මර්ධනය නෙමෙයි මේ විද්‍යාත්මක කරුණු සොයා බලන්න. ඒ නිසා අපි කියපු කිසිදු කරුණක් ආපසු හරවන්නට හෝ අස්කර ගන්නට හෝ අර සමහර වෛද්‍යවරු වගේ වෘත්ති සමුද නායකයන් වගේ තමන්ගේ තනතුරු වරප්‍රසාද ආරක්ෂා කරගන්න සත්‍ය යටපත් කළ ජනතාව රවටන සූදානම් නැහැ. අපි නිර්භයව අපි ප්‍රකාශ කරපු කරුණ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි කියපු කරුණ තේරුම් ගන්න බැරි තරමට මොළය ඔළුව ඇතුලේ මී බෙට්ටක් තරම්වත් ඔළු ගෙඩියක් ඔය ඇමතිවරුන්ට හා නිලධාරීන්ට තිබ්බනම් මේ මර්ධනය නෙමේ කරන්න ඕන. ඔවුන් ගමට ගිහිල්ලා විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න ඕන. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අල්ලස් ගන්න, දූෂණ ගන්න, වංචා කරන ක්‍රියාමිතිය ගැන හොයන්නේ නැහැ. එන්.එම්.ආර්. දත්ත වංචාව සිදුවලා බොහෝ කල් කෝටි 70ක් වියදම් වෙච්ච සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ පද්ධතිය ගැන සොයලා බලන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ විගණන වාර්තාවල තියෙනවා පහුගිය කාල සීමාවේ තත්ත්වෙන් බාල ඖෂධ නිසා ඖෂධවල කල්ලිකුත් වීම නිසා රටට අහිමි වෙච්ච ආදායම ඩොලර් මිලියන ගණනක් බව. හැබැයි ඒවට වග කිව යුතු කවුරුත් ගැන මේ බලධාරීන් නිලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි හොරු සියල්ල රංජන් රාමනායක කිව්වාගේ හොරු ඔක්කොම යාළුවෝ මල්ලි වගේ මේ දේශපාලක නිසා නිලධාරීන් සියල්ල තක්කඩිකමින් ජනතාව රවට්ටන නිසා දැන් ජනතාවගේ වගකීමක් තියෙන ඉතාමත් ඉක්මනින් සක්‍රීය පුරවැසියන් ලෙස කටයුතු කරන්න.
මම වෛද්‍ය ජීජී චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති. මම දැන් මේ වෙලට අපේ රටට වඳුරු අසූරි රෝගී තත්ත්වය නැත්නම් මංකි පොක්ස් රෝගී තත්ත්වය පැමිණි බවට වාර්තාද පළ වෙනවා. ඒ වගේම තමයි රට ඇතුලේ ඩෙංගු රෝගී තත්ත්වය වසංගතයක් ලෙස පැතිර යන පුළුවන් කියන කරුණ ගැන මාධ්‍යවල වාර්තා පළ වෙනවා. වර්ෂා සමයත් සමග විශේෂම කෘෂිකාර්මික කලාපවල මීවුන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ සියල්ලටත් වඩා මේ වෙනට මම හිතන්නේ වඩාත්ම බරපතල තත්ත්වය තමයි අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අවශ්‍ය කරන ඖෂධවල හිඟය නිසා, ශල්‍ය උපකරණ සහ ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යවල හිඟය නිසා, ඒ වගේම තමයි රසායන ප්‍රතික්‍රියා සිද්ධ කරන්න පුළුවන් ප්‍රතික්‍රියකවල හිඟය නිසා අද සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාම ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයට පත් වෙලා තියෙනවා. තර මාස 11කට ආසන්න කාලයක් මුළුල්ලේ මේ ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්න බැරි සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය බලධාරීන් දැන් බලන් ඉන්න වෙලා තියෙනවා. මූදෙන් නැව් වෙනකන්, ගුවන්තුරුබලෙන් ගුවන් යාන එනකන් බෙහෙත් ටික ගණන් කරලා අර ආධාර ටික අපේ රටේ මිනිස්සුන්ට බෙදලා දෙන්න. ඒ කියන්නේ ජාතික වැඩසටහනක් තවමත් මේ ආපදා තත්ත්වය යටතේ සකස් කරගන්න සෞඛ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම අසාර්ථක වෙලා තියෙනවා. ඖෂධ මිල අපි දන්නවා පහුගිය කාල සීමාවේ එකතුවක් විතර ගත්තට පස්සේ 70%කට ආසන්න ප්‍රමාණයට වැඩි වෙනවා. අපි සාධක සහිතව පෙන්නවා සමහර ඖෂධ සාමාන්‍ය මිලදී ගැනීම පරිබාහිරව ගිහිල්ලා හදිස්සි මිලදී ගැනීම නිසා 100%ට 1300 ඉක්මවා විශාල වියදමක් කරන්න වෙලා තියෙනවා. ඒතර ඉන්දියානු ආධාර යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකු ආධාර යටතේ තියෙන මුදල් ප්‍රතිපාදන කාර්යක්ෂම ලෙස භාවිතා කරන්න අසමත් වෙලා තියෙනවා. සමහර වාර්තාවල සඳහන් වෙනවා ලංකාවට නොමිලේ ලැබිච්ච ඖෂධ ටික නිදහස් කර ගැනීමේ විශාල ප්‍රමාදයන් සිද්ධ වෙන බව. ඒ වගේම තමයි අවුරුදු 5ට අඩු දරුවන්ට, මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට අවශ්‍ය කරන ට්‍රිපෝස ටික රට පුරා බෙදලා දෙන්න අසමත් වෙලා තියෙනවා. ඒතර ආහාර නොමැති වීම නිසා අපේ රටේ දරු පවුල් වලින් 80%ක් වල සමාජිකයන් බඩගින්නේ නිදා ගන්න බව, තමන්ට අවශ්‍ය කරන ආහාර වෙන ලබා ගන්න බැරි බව ජාත්‍යන්තර වාර්තා වගේම අපේ රටේ ආර්ථික ස්ථායිකත්වයේ කමද ජාතික කමිටු වාර්තාවල සඳහන් වෙනවා. අවාසනාවට වගේ මේ සියල්ලට විසඳුම් ලබා දෙන්න බැරි එදා වේල යන ගමනක් යන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හමුවේ අද මොකද වෙලා තියෙන්නේ? අසරණ රෝගීන්ට රුපියල් ලක්ෂ ගණන් ගෙවලා පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න වෙලා තියෙනවා. වකුගඩු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න වෙලා තියෙනවා. දියවැඩියා රෝගීන්, හෘදයාබාධ ලක්ෂණ රෝගීන්ගේ ඉඳලා දිගටම බෝනෝන රෝගවලට බෙහෙත් ලබා ගන්න, ඖෂධ ලබා ගන්න රෝගීන්ට තමන්ට මාසෙට අවශ්‍ය කරන ඖෂධ ටික ලබා ගන්න බැරුව අද ඉතාමත්ම දුෂ්කරතාවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ආර්ථික අර්බුදයත් එක්ක මේ තියෙන සුබ සාධක පාසුකම් ලබා දීම වෙනුවට වෙනත් ක්‍රමෝපායන් සඳහා යොමු වීමේ ප්‍රතිඵලයක් විදිහට අවශ්‍ය කරන මූලික ස්ථානවලට ප්‍රමුඛතා හඳුනාගෙන විසඳුම් ලබා දෙන්න බැරි වීමේ අසමත්කම, නොහැකියාව, අදක්ෂකම, අසාර්ථකත්වය අපි අත්විඳිනවා. හැබැයි ඒ වෙනුවට මොකද කරලා තියෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය සත්‍ය කතා කරන වෘත්තීය සමිති නායකයින්ට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා, අපේ රටේ කම්කරු ආඥාපරත් නොසලකා, අපේ රටේ 1990 කාර්මික ආඥාපරත් නොසලකා, ජාත්‍යන්තර කම්කරු නීති නොසලකා අද මේ රට කුමද්ද ගමන් කරන්නේ? හිපොක්‍රටිස් එල්ලා මරයි කියලා තමයි මට කියන්න වෙලා තියෙන්නේ. අපි දන්නවා සොක්‍රටිස් එල්ලා මරයි කියලා තමයි මට කියන්න වෙන්නේ. හිපොක්‍රටිස්ලා, සොක්‍රටිස්ලා, ගැලිලියෝ ගැලිලිලා, ආකිමිඩිස්ලා ඉඳලා මහත්මා ගාන්ධිලා, ඒබ්‍රහම් ලින්කන්ලා, මාටින් ලූතර් කිල්ලා දක්වා සහ මුලින්ම සත්‍ය දෙක කතා කරපු මිනිසුන්ව මර්ධනය කරන්න කටයුතු කරා වගේ අද ප්‍රශ්නවල විසඳුම් නැති පාලන අධිකාරීන් තිරකම විසඳුම තමයි ජනතාව හමුවේ ප්‍රශ්න කතා කරන, ප්‍රශ්න වලට ප්‍රායෝගික විසඳුම් ලබා දෙන නිලධාරීන්ව මර්ධනය කරන කටයුතු කරන එක. අවාසනාව කියන්නේ මර්ධනය කරන භාවිතා කරන්නේ රටේ පිළිගත් මූලික නීති රීති නෙමෙයි, ක්‍රමෝපායන් නෙමෙයි, මාර්ග සැලසුම් නෙමෙයි. ඒ සඳහා තියෙන ක්‍රමෝපායන් වෙනුවට මේ රටේ අද අපි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා, මේ රටේ පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කරනවා, තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වළංගු වෙන රටකද මේ රටේ 120,000ක් මිනිසුන් ඉන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකන රටක අපි ඇයි මේ ව්‍යවස්ථා සංශෝධන කරන්න ඕන කියලා දේශපාලකීන්ට කියන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙන්නේ නැති රටක පාර්ලිමේන්තුව 225 බැඳලා ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන කටයුතු කරන්න, රාජ්‍ය නිලධාරීන් බැඳලා ඉන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කටයුතු කරන්න, මේ රටේ වෛද්‍යවරු බැඳලා ඉන්න හිපොක්‍රටිස් ප්‍රතිඥාවන කටයුතු කරන්න. ඒ නිසා ජනාධිපතිවරයා කරුණාකර ප්‍රකාශයක් කරන්න ඕන, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පිළිගන්නා නීත්‍යානුකූල ලියවිල්ලක්ද නැද්ද කියන එක. මේ රටේ 120,000ක් මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ප්‍රකාශ කරන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අයිති නැද්ද, අදාළ නැද්ද, පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච තොරතුරු දැරීමේ පනත අදාළ වෙන්නේ නැද්ද,
කම්කරු ආක්ෂාපනත් ලංකාවට අදාළ වෙන්නේ නැද්ද? එනිසා අපි කියනවා මේක කිසිසේත්ම තනි පුද්ගලයෙක් මර්ධනය කරලා වළක්වන්න පුළුවන් ක්‍රියාන්විතයක් නෙමෙයි, ක්‍රියාකාරීත්වයක් නෙමෙයි. මොකද හේතුව මේ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බඩගින්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරි නම්, බෙහෙත් ටික නැති මිනිස්සුන්ගේ බෙහෙත් ටික අඩුව ගැන කතා කරන්න බැරි නම්, පිළිකා රෝගින් බෙහෙත් නැතුව බෙහෙත් මිල වැඩි වෙලා මේ මොහොතේ අපි දන්නවා මේ මාධ්‍ය නාලිකාව බලන මිනිස්සුන්ගේ ඇස්වල තියෙන කඳුළු ඔවුන්ට පුළුවන් කමක් නැහැ තමන්ගේ බෙහෙත් ටික ගන්න, තමන්ගේ දරුවට කන්න දෙන්න විදියක් නැහැ, සපත්තු ටික කැඩਿੱච්ච නිසා, ෂර්ට් එක ඉරිච්ච නිසා, ෂර්ට් ටික ගැලවිච්ච නිසා රෝහල් වලට යන්න බැරි, පාසල් වලට යන්න බැරි විශාල පාසල් දරුවන් ප්‍රමාණකින් බව වාර්තා කරනවා. ගුරුවරුන්ගේ ප්‍රශ්න ගැන ගුරුවරුන්ට කතා කරන්න බැරි නම්, ගුරුවරුන් කියන කරුණ ගැන අවධානය යොමු කරන්න බැරි නම්, කලගෙඩියක් වගේ බඩගෙඩියක් තිබුණාට, කලගෙඩියක් වගේ ඔලුගෙඩියක් තිබුණාට, ඒ ඔලුගෙඩිය ඇතුලේ මීයටයක් තරම්වත් මොළයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට තියෙනවා නම් අප කීව කරුණ සත්‍ය බලන්න ඕන. අපි පැහැදිලි කිව්වේ මොකද්ද? හම්බන්තොට, මොන්රාගල, වැල්ලවාය, සියඹලාණ්ඩුව, අම්පාර වගේ ප්‍රදේශවල නියඳි ගත්තට පස්සේ පැහැදිලිවම නියඳි වල පේන දේවල් විද්‍යාත්මකව විශ්ලේෂණය කරන්න කියලා තමයි අපි මාධ්‍යවල කිව්වේ. අපි කිව්ව බලධාරීන් එන්න, බලධාරීන් ගමට එන්න, සෞඛ්‍ය අමාත්‍යවරයා ගමට එන්න. හැබැයි අවසනාව තමයි සීතල කාමරෙන් බෙන්ස් එකෙන් බහින්න බැරි සෞඛ්‍ය අමාත්‍යවරයා හැරෙන තැපෑලේ ලියුම් ගහනවා. හැබැයි ඔය ඉක්මන තිබුණා නම් මාස 11ක් තිස්සේ පාර්ලිමේන්තුවට, ජනාධිපතිවරයාට, ජනතාවටත් බොරු කියමින් ඖෂධ ප්‍රශ්නේ විසඳන්න අවසමත් වෙලා තියෙනවා. අපි දන්නේ ජනාධිපතිවරයා ඇයි තවදුරටත් අසාර්ථක අදක්ෂ අමාත්‍යවරයෙක් කටයුතු කරන්නේ? මේ රටේ මැරෙන, මැරෙන්න පණා දෙන, දුක් විඳින, රෝහල් වල බෙහෙත් නැතුව, මුත්‍රපටේ නැතුව සිසේරියන් සැත්කම කරගන්නවට පස්සේ අද මුත්‍රපටේ පිටින් ගේන්න වෙලා තියෙනවා, මහන නූල් ටික පිටින් ගේන්න වෙලා තියෙනවා. ඒවට විසඳුම් නැහැ. අද දුක් විඳින මිනිසුන්ගේ 80%ක් මිනිස්සු හෙට දවසේ කන්න පුළුවන්ද කියන එක නෙමෙයි, හෙට දවසේ ජීවත් වෙන්න පුළුවන්ද කියන එක අවිනිශ්චිත රටක ඉන්න බව ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. ඒ නිසා ජාත්‍යන්තරය අද ඉතාමත් පැහැදිලි. අප කියන සියලු කරුණු ජාත්‍යන්තරය පිළිගන්නවා නම්, යුනිසෙෆ් ආයතනය පිළිගන්නවා නම්, ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්නවා නම්, එක්සත් ජාතීන්ගේ ආහාර අරමුදල පිළිගන්නවා නම්, ඒ වාර්තාත් අසත්‍ය නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන් මේ මොහොතේ ලංකාවේ ඉන්නවා. ඒතර මේ සියලු කරුණු සත්‍ය නම්, ජාත්‍යන්තරයෙන් දෙන ආධාර ටික ගන්නද ඇයි ඔවුන් ලබා දෙන වාර්තා ගැන හොයන්නේ නැත්තේ? ඒ නිසා අපි කියනවා වෛද්‍යවරයෙකුට මන්ද පෝෂණය ගැන කතා කරන්න බැරි නම්, ගුරුවරයෙකුට පාසල් අධ්‍යාපනය ගැන කතා කරන්න බැරි නම්, ගොවියෙකුට කෘෂිකර්මය ගැන කතා කරන්න බැරි නම්, මේක මිනිසුන් ජීවත් වෙන සුදුසු රටක්ද කියලා මේ රටේ මිනිසු දැන් කල්පනා කරන්න ඕන. අධික බදු බර නිසා, බදු බර වැඩිවීම නිසා අද වෛද්‍යවරු අතර විශාල ප්‍රමාණයක් දෛනිකව රටහැර යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවා කොළ කෑලි වලින්, අනපරත් වලින් සත්‍ය යටපත් කරන්න බෑ. සත්‍ය තිත්තයි, ඇත්තට සවන් දීම බොහොම රසවත් වෙන්න පුළුවන්. හැබැයි අපි කියනවා මේ මර්ධන ක්‍රියාවිතේට අපි වෘත්ති සම්පති ව්‍යාපාරයක් ලෙස විරුද්ධ වෙනවා. ඒ නිසා පුද්ගලයෙක් මරලා, පුද්ගලයෙක් නැති කරලා එහෙම මේ විදිහට මේ සත්‍ය සම්බන්ධ මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනතාවට ඇත්ත දැනගන් තියෙනදී මර්ධනය කරන්න බෑ. අපි කියනවා ඔබ පැල කරන්නේ, ඔබ පොළොවට දාලා පස් කරන්නේ බීජ බව මත තියාගන්න, ඒ බීජ නියත වශයෙන්ම මහා වෘක්ෂ ලෙස නැගී සිටින පුළුවන් දැවැන්ත වෘත්ති සමිති ව්‍යාපාර එකතු වෙන බව ජනාධිපතිරට විශේෂයෙන්ම අවධාරණය කරන නිසා ජනාධිපතිතුමනි කරුණා කළා ඔබේ සෞඛ්‍ය අමාත්‍යවරයාව හදාගන්න, සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න දෙන්න එපා. පාර්ලිමේන්තුවේ දිගින් දිගටම බොරු කියන සෞඛ්‍ය අමාත්‍යවරයෙක් නිලධාරී මණ්ඩලයක් එක්ක ඔබ කොහොමද ඔබ කියන ලිච්ඡවී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? අද ඒක කොළ කෑලි වලට තියෙන්න බෑ. ඒ නිසා අපි කියනවා මේක වහාම ඉතාමත්ම පැහැදිලිවසා බරපතල කරුණක් ලෙස සලකන්න. මේ රටේ මිනිස්සුන්ට, පණ දින මිනිස්සුන්ට ඔක්සිජන් ටික, බෙහෙත් ටික ඕන වෙලාවක්. තව ටික දවසින් ඔක්සිජන් ටික නැති වෙයි, තව ටික දවසින් අත්‍යවශ්‍යම බෙහෙත් ටික නැති වෙයි. ඒක ලැබෙනවද අපි වගේ වෘත්ති සම්පති නායකින් මර්ධනය කරලා? ඒ නිසා අපි දකින දේ තමයි කැකිල්ලේ තීන්දුව නෙමෙයි රනිල් වික්‍රමසිංහගෙන් දැන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ස්තුතියි.